ආයුබෝවන් ඔබත් අපේ new life solution youtube channel එකට ආදරෙන් පිළිගන්න. අද අප මේ ගෙනෙන්න බලාපොරොත්තු වෙන video එක ඔයාලා ගොඩාක් අපෙන් ඉල්ලීම් කරපු video එක. ඒ කියන්නේ අධ්‍යාපන පුද්ගාතික පත්‍ර සත්‍යල විභාගයේ තියෙන සිටින නංගිල මල්ලිලා කීප දිනක්ම ඉන්නකෝ වීඩියෝ එක. ගොඩාක් අය කිව්වා එයාලට වැඩ කරගන්න අමාරුයි. මේ ඔන්ලයින් වැඩ කරන එක මනසට විශාල ඉස්සරහයක් තියෙනවා. සමහර වෙලාවට එයාල කියනවා එයාලට වැඩ කරගන්න හිතෙන්නේ මට මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා හිතෙන්නේ. මට හරි බයයි. මම කොහොමද මේක ගොඩ දාගන්නේ කියලා ගොඩාක් ප්‍රශ්න එනවා. ඒ වෙලාවට හිතන අය කිව්වා මේ වැඩේ දැමල ගහලා පැත්තකට වෙලා බලන්න. ඔව් ඔබට වෙන්න පුළුවන් මේ වැඩේ දේ. ඇත්ත. අපි බලමු. ඒකට කොහොමද විසඳුම් හොයන්නේ? ඒකට විසඳුම ඔබ විභාගය අත්හරින එක නම් නෙමෙයි. අපි ඔබ සිටුව විභාගය අත්හරිනවා කියන දේ අපි සාර්ථකව ගොඩනගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරමු. ඒ දේ සාකච්ඡා කරන්න තමයි මම අද අරන් ආවේ මේ විදිහට බොල්ගොඩ ළඟට පන්නේ. මොකද මේ බොල්ගොඩ ළඟ කියන්නේ හරි සුන්දර ගඟක්. මේ සුන්දර ගඟේ සුන්දර තැන් බොහොමයි. හැබැයි පීනන්න ලේසි නෑ. හැබැයි බොල්ගොඩ ගඟ ළඟට ගියොත් පීනන්නම හිතෙනවා. යන්න ලේසි නෑ. 255 පාරේ කටුගැද්ද හන්දියේ බස් එකට ගොඩ වෙලා කොට්ටාව කල්පිච්ච බස් එකක් හරි එහෙම නැත්තම් කටුගැද්ද බස් එකක් හරි ගිහිල්ලා බොල්ගොඩ ගඟ ළඟ නතර වෙන්න. ඒ ගඟ ළඟට නතර වෙන්න නම් ඔයාලා ඔහොම හිතුවොත් කවදාවත් කරන්නේ. ඇයි ඔයාලා හිතනවනම් මට මේ විභාගෙ ගොඩ දාගන්න බෑ කියලා. අන්න ඔබට වැරදි නිතන්. අන්න ඔබට බොල්ගොඩ ගඟේ පීනන්න බැරි වෙන මූලික නිතන්. අන්න ඒ තැනට අපි සොලියුෂන් හොයන්න. අන්න ඒදී හොයාගත්තොත් තමයි අපිට බොල්ගොඩ ගඟේ පීනන්න පුළුවන් වෙන්නේ. රොබරෝසියා මල් ටිකක් අහුලගෙන ලස්සනට ඒ වැව් ඉවුරු දිගේ ඒ ගං ඉවුරු දිගේ ඇවිදින්න පුළුවන් වෙන. අන්න ඒකට තමයි මම අද මේ වීඩියෝ එක ගෙනාවේ. මේ බොල්ගොඩ ළඟ කිව්වම සමහර හිත සමහර අය දන්නවත් ඇති මේ කතා කරන්නේ මොනා කියන්නේද කියලා. මේ තමයි කොහෙද යුනිවර්සිටි ඔෆ් මොරටුව. ගොඩාක් ලොකු හිමියක් නේ යුනිවර්සිටි ඔෆ් මොරටුව කියලා. තමන්ගේ පිටේ පිටිපැත්තේ ගහලා තියෙනවා දකින්. ඒ කියන්නේ අර ලස්සන ලෝගෝ එකත් එක්ක යුනිවර්සිටි ඔෆ් මොරටුව කියලා ගහගත්තු ෂර්ට් එකක් ඇඳගෙන ඉහිල්ලා ඒ හිමියට ඒ ඉංජිනේරු හිමියට යන අසයිනේ. එහෙමත් ඔබ හිතනවා නම් ඔබට විභාගෙ ගොඩ දාගන්න ඕනි නෑ කියලා. මට මේ වැඩේ කරගන්න බෑ කියලා. එහෙනම් ඔයාට ඔයාගේ අර උසස් පෙළට මුලින්ම එන දවස තිබ්බ ඉන්නේ මේ වෙනකොට විඳින්න ඕන මෙන්න තියෙනවා. එහෙනම් අපි කරන්න ඕනේ මොකක්ද? අන්නේ උසස් පෙළට ආපු දවසේ මැක්සලින් උසස් පෙළ විභාගයට මූණ දෙන්න ආපු දවසේ හිතපු දේ ගුරුවරු කියපු දේ මේ විදිහ ඔබට අමතක වෙලා ඇති. අන්න ඒක මතක් කරගන්න. ඒක මතක් කරගෙන මොකක්ද කරන්න ඕනේ? බැරි බැරි ගාති නැසිටින්න හදමු. මං දැක්ක ලස්සන වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ මුවෙක්
දාව මුව පැටියේ තිබ දෙනවා. මේ මුව පැටිය හරි අමාරුවෙන් නැසිටින්. හරිම අමාරු. නැසිටින සැරයක් ඇත්නම් වැටෙනවා. වැටෙනවා වැටෙනවා ආයි නැගිටිනවා ආයි නැටෙනවා. ඕක තමයි. ඒ වැටෙන වෙලාවල් නැති. ඒ වැටෙන වෙලාවල් වල ආයෙත් එන සැනින් නැගිටින්නේ. අන්නේ ඒදී නැසිට්ටොත් තමයි ඔබට ඔබේ හීනෙට යන්න පුළුවන්කම ලැබෙන. මොකද මම කියන්න මෙන්න මෙහෙම කතාවක්. ලස්සන සුන්දර කතාවක්. මේ කතාවේදී කතානායකයා මම. එක්තරා පන්තියක. මම පන්ති නම් කිව්වොත් කියෝ පන්ති. මට ලකුණු පන්තියේ පළවෙනියට තිබ්බා. පන්ති පළවෙනියෙන් ලකුණු තිබ්බා. ස්ටේජ් එකට ගිහිල්ලා ටෑග්ගත් අරගෙන එනවා. ඇවිල්ලා ඒ සතිය හොඳට ඉඳලා ගෙවිනියා. සතිය පිළියනවා විභාග. මට ලකුණු 48යි තියෙන්නේ කේතේ. පන්ති පළවෙනිය වෙච්ච මම ලකුණු 48ට ඊළඟ පාර බහිනවා. හැබැයි මම හිතාගන්න ඊළඟ පාර නැවතත් මම ස්ථාවර වෙනවා. ඊළඟ පාරත් ඉඳහිට මම ආයෙත් පන්ති පළවෙනිය වෙනවා. ඉතින් උත්සාහ කරා වැටුණා. ආයෙ උත්සාහ කරා. හරි ගියා. කීප සැරයක්ම වැටෙන්න පුළුවන්. උත්සාහය කවදාවත් අතාරින්න එපා. දෙමව්පිය බලාගෙන ඉන්න. ඔබට ආදරය කරන ගොඩාක් අය බලාගෙන ඉන්න. ඔබ ඉහළට යනක. අන්නේ ඉදී ගැන හිතලා ඔබට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මේ වැඩේ ඉවරයක් කරන. අන්නේ ඉවරයක් කරන්න අපි අදම හිතාගමු මේ වැඩේ කොහොමද කරන්නේ. මම ඒ එක්කම මෙන්න මේ යුනිවර්සිටි ඔෆ් මොරටුව ගැන ඔයාලට විස්තරයක් කියන්නම්කො. එතකොට ඔයාලට තවත් මේ විභාගය වල දා ගන්න ආසවිත. යුනිවර්සිටි ඔෆ් මොරටුව කිව්වම ඔයාලට මතකෙ තෙන්නේ ඉංජිනේරු සිස්ටම්. ඒක තමයි. අපි යුනිවර්සිටි ඔෆ් මොරටුවට යන්නේ ලංකාවේ ඉහළින්ම පිළිගත්තු ඉංජිනේරින් ඩිග්‍රී එක දෙන යුනිවර්සිටියකට. ලේසියෙන් යන්න පුළුවන්ද? ලේසියෙන් යන්න අමාරු. යන්න ලැබෙන්නේ ඔබට තියෙන වාසනාව, ඔබට තියෙන උනන්දුව, ඔබට තියෙන කැපකිරීමද. ඒ දේ පුළුවන් වුණොත් තමයි ගඟ පීනන්න පුළුවන්. ඔබ වතුරට පැනලා පීනේ නැතොත් ඔබට මොකක්ද වෙන්නේ? ඔබට වෙන්නේ අර වතුර යට සැඟවීම. ඒ වගේ තමයි. ඔබ දැන් ගඟට පැනලා ඉවරයි. දැන් වාට තියෙන්නේ කොහොම හරි පීනන්න. ඒ පීනන කොට ආපු ලස්සන තැනක් තමයි මේ යුනිවර්සිටි ඔෆ් මොරටුව කියන්නේ. ඉතින් මේ යුනිවර්සිටි ඔෆ් මොරටුව ඉතා සුන්දර වෙන්නේ. යුනිවර්සිටි ඔෆ් මොරටුව ෆැකල්ටි ගණනාවක් තියෙනවා. ෆැකල්ටි මං කියන්න ඉස්සරහට. ෆැකල්ටි තමයි ෆැකල්ටි ඔෆ් ඉංජිනේරි, ෆැකල්ටි ඔෆ් ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි, ෆැකල්ටි ඔෆ් ආර්කිටෙක්ට්, ෆැකල්ටි ඔෆ් බිස්නස්, ෆැකල්ටි ඔෆ් ග්‍රැජුවේට් ස්ටඩීස්, ෆැකල්ටි ඔෆ් මෙඩිසින්. ඉතින් මෙන්න මේ වගේ ෆැකල්ටි හයිකින් සමන්විත ලස්සන සුන්දර තැනක් තමයි මේ බෝල්කොඩ ගඟ. එහෙම නැත්නම් යුනිවර්සිටි ඔෆ් මොරටුව කියන්නේ. ඉතින් මේ මොරටුවට එන්න ඔබ අදම පටන් ගන්න. ඔබ අදම පටන් ගන්න. සමහර අය හිතන්න පුළුවන් මැත් කරපු කෙනෙකුට පමණක් මොරටුවට එන්න පුළුවන්. අනේ නැහැ. මැත් කරපු කෙනාටත් එන්න පුළුවන්. බයෝ කරපු කෙනාටත් එන්න පුළුවන්. ආර්කිටෙක්චර් වලට යන්න පුළුවන්. ඒවට යන්න ආර්ට් කරපු කෙනෙකුට උනත් එන්න පුළුවන්. මේ විතරක් නෙමෙයි. කොමර්ස් කරපු කෙනෙකුට උනත් මොරටු යුනිවර්සිටියකට එන්න පුළුවන්. මොන තරම් ඉඩ කියලා. හරි. ඉතින් ඔන්න ඔය පොල්කොඩ ගඟට එන්න අපි අද මහන්සි වෙමු.
මේ වීඩියෝ එක බලලා ඔයාලත් අදම පටන් ගන්න. ඔයාලා මේ වෙලාවේ වැටිලා ඉන්නවනම් ඔයාලා වැටිච්ච තැනින් අදම පටන් ගන්න. මං කොහොමද මේ දේට සූදානම් වෙන්නේ? මං මේ දේ කරන්නේ කොහොමද? මම මේ ඔන්ලයින් මේ කොරෝනා වසංගතෙත් එක්ක මං කොහොමද මේ විභාගෙ ගොඩ ගාගන්නේ? ඒ දේවල් වලට මං වීඩියෝ මාලාවක් ගෙනල්ලා තියෙනවා channel එකේ. බලන්න. එදුරයිට් සොලූෂන් channel එකේ ඔයාලට ඕන තරම් දේවල් ඉගෙන ගන්න ඊට පස්සේ ඇති වෙලා තියෙනවා. ඉතින් බදම පටන් ගන්න. ඔබ අදම ඉන්න. ඔබ එන්න සුදුසු කෙනෙක් වෙන්න. ඔබ සුදුසුයි. ඔබට එන්න පුළුවන්. ඔබට බොල්ගොඩ ගඟේ පීන 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 නිදහසේ ඉන්න පුළුවන්. ඔබට මේ තැනට එන්න ඔබේ දෙමව්පිය, ඔබේ නෑදෑ හිතවත් ඔබට ගොඩක් උදව් කරන්නේ. දස මසක් කුසේ දරාගෙන හිටපු අම්මා සෑ පාඩම් කරනකොට තේක ගෙනල්ලදී හොඳ හොඳ කෑම හදලදී එහෙම එහෙම ඒ තරම් ආදරයක් කරුණාවක් තියෙන තැනකින් ඔබට පුළුවන්ද ඒ අයගේ හීන විනාශ කරලා ඔබේ හීන විනාශ වෙන්න ඉඩාරින්? කවදාවත් බෑ. ඔබ අද හිතාගන්න, ඔව් මට පුළුවන්, ඔව් මට පුළුවන්, මම මේ දේ කොහොම හරි කරනවා, මේ දේ මට කොහොම හරි කරන්න පුළුවන්, මම මේ දේ කරන එක කරනවාමයි කියන දේ හිතට අරගෙන වැඩ කරන්න. එතකොට ඔබට මේ සුන්දර වටපිටාවල් වල ලස්සන දැවිදින්න. ඔබ සුදුසුයි. එන්න එන්න මේ පාරෙන් ඇවිදගෙන ඉහිල්ලා ලස්සන අනාගතයක් හදාගන්න. කොහොමද එන්න ඕනේ? ඒක තමයි ප්‍රශ්නේ. අපි එන්න ඕනේ කොහොමද? එන්න ඕනේ කොහොමද කියලා අහන්න ඔයාලගේ හිතින්. කොහොමද මම එන්න ඕනේ? මම කොහොමද වැඩ කරන්නේ? මං කොහොමද පාඩම් කරන්නේ? මං කොහොමද පාඩම් කරලා විභාගෙ පාස් වෙන්නේ? ඒ දේවල් මම කොහොමද මේ සතියේ ලකුණු 45ක් තියෙන එන සතියේ 46ක් කරගන්නේ? ඔබ එන්න ඕනේ ඔබත් එක්ක තරඟ කරලා. එහෙම නැතුව ඔබේ යාළුවත් එක්ක තරඟ කරන්න යන්න ඕනේ නැහැ. ඔබ හිතාගන්න ඔබ ඔබේම තරඟකරුවෙක් වෙන්න. අන්න ඒක තමයි හොඳම දේ. මම හොඳ උදාහරණයක් ඔයාලට දෙන්න. ඔබ දන්නවා ඇති ඔලිම්පික් ක්‍රීඩා. ඒ ක්‍රීඩාවේ අති විශේෂ අංගයක් තමයි යවන හා පිටියේ තරඟ. ඔබ දන්නවාද? එහි හොඳම අපරාජිතයා කවුද කියලා? අපේ ලංකාවේ කෙනෙක්. ඔබ හොයලා බලන්න කවුද කියලා. මම අද කියන්නේ ඔබ ඒක හොයලා බලන්න. ඉතින් එයාගේ තරඟ ඉවර කරේ නැත්තම් එයා හොඳම අපරාජිතයා. එහෙම නැත්තම් හොඳම පරාජිතයා. හොඳම පරාජිතයා ඔලිම්පික් වලට. හැබැයි ඔහු අපිට ජපන් නැසියන්ට හොඳම අපරාජිතයා. ඇයි? ඔහුගේ තරඟය තනියම දීවා. තනියම අවට මිනිස්සු ඔහුට හිනා වුණා. ඔහු ඒ වෙලාවේ ඒත් දීවා. පළවෙනි වටේ ගිහිල්ලා දෙවෙනි වටේ යනකොට මිනිස්සු හූ කියන්න ගත්තා. ඔහු ඒව ගණන් ගත්තේ නෑ. ඔහු මොකද්ද කරේ? ඊළඟ වටේ දීවා. එතකොට මුළු ක්‍රීඩාංගණයේ ඉන්න සියලු දෙනාම නැකිතලා පුඩි ගහලා ඔහුව පිළිගත්තා. අද ඔහු ජපන් පොත්වල ඉන්නවා. ඔහු ඒ ජපන් පොත්වලට ගිහින් කොහොමද ඔහුගේ හීනය, ඔහුගේ ඉලක්කය ඔහු ජයගෙන.
එහෙනම් අපි අදම try කරන්න. අදම උත්සාහ කරන්න. ඔබේ ඉලක්කයට ඔබම යන්න. අන්න ඒක තමයි ඔබට ඔබ වෙනුවෙන් ඔබගේ අම්මා තාත්තා වෙනුවෙන් කරන්න තියෙන එකම දේ. ඉතින් ඒ එකම දේ අරගෙන යන්න කවදා හෝ කොහෙද මුරුතේ ජීවිතය. ඉතින් ඔබගේ අනාගතේ ඔබම හදාගන්න. ඉතින් ලස්සන සුන්දර පරිසරයක තියෙන මේ සුන්දරත්වයේ විඳින්න මම ඒකමයි මේ වීඩියෝ එකෙන් මොරටුයි සීත්‍යාලේ සුන්දරකම් අරගෙන ඇවිත් ඔයාලට විභාගී කරගන්න බැරුව හෙම්බත් වෙලා වැටෙලා ඉන්නවා නම් නැකිතින් අපෙන්න. ඉතින් බලන්න ලස්සන තැන් හරිම ලස්සන තැන් තියෙන සුන්දර තැනක් තමයි බොල්ගොඩ ගඟ තේනවද මොරටුයි සීත්‍යාල. ඉතින් ඔබට මේ සඳහා කැපවීම කරන්න වෙයි. අපිට කවදාවත් කැපකිරීම නැති ජයග්‍රහණයක් නෑ. ඔබ හිතනවා නම් ඔබ කැපවීම නැතිව ඔබගේ කකුල් දෙක ළඟට ජයග්‍රහණයක් තියෙයි කියලා. ඒක ඔබ හිතාගෙන ඉන්න ලොකුම දුර්වලකම. ඔබ උත්සාහ කරන්න. අන්නේ එවිටයි ඔබේ ජයග්‍රහණය මේ තියෙන්නේ මුරුතු විශ්වවිද්‍යාලයේ ලගාන් කියලා තියෙන සුන්දර තැන. හරිම සුන්දර. හරි බලන්න. එන්න. ඔබට පුළුවන්. ඔබ කවදා හෝ දවසක අද හිතාගන්න. මම පොල්ගොඩ ගඟේ පීනන එක පීනවාමයි. මම මුරුතු විශ්වවිද්‍යාලයට එනවා එනවමයි. මම වැටුණු තැනින් අදම පටන් ගන්න. මං අදම නැක්කලා මේ ගමන එනවා කියලා හිතාගෙන. ඉතින් ඔබ එහෙම හිතලා ආවොත් තමයි අපිට ඇත්තටම සතුටක් තියෙන්නේ. අපි මේ කරන ව්‍යායාමය වැදගත් වෙනවා. ඉතින් ඔබ උත්සාහ කරන්න. ඔබ එක පේපරයකින් එක සබ්ජෙක්ට් එකකින් ලකුණු අඩු වුණා මාස ගණන් තිබිච්ච ටෙස්ට් වල ලකුණු නැහැ. මෙන්න මේ ඔන්ලයින් කෙරුවාව හරියන්නේ නැහැ කියලා හිතලා ඉන්න එපා. කොහොම හරි ගොඩේන්න. ඒකයි අපිට අපේ අනාගතය වෙනුවෙන් කරන්න තියෙන හොඳම ආයෝජනය. ඒ ආයෝජනයේ ඔබ ආයෝජනයේ ඔබට දවසක හොඳ වටිනාකමක් ලැබෙනවා. එහෙනම් උසස් පෙළ කඩේීමට දැන් පටන් ගන්න. වැටිලා ඉන්නව නම් නැකිතින්. මට නැකිතින්න පුළුවන් කියලා හිතලා නැකිතින්න. බයෝ මැත්ස් ඒවා, ඇප්ලයිඩ් මැත්ස් ඒවා, ෆිසික්ස් ඒවා, කෙමිස්ට්‍රි ඒවා, නැත්නම් වෙන සබ්ජෙක්ට් එකක් කරන කෙනෙක් ඒවා, ඔබේ සබ්ජෙක්ට් එකද කියලා ආදරේ කරන. එවිටයි ඔබට සබ්ජෙක්ට් එක ආදරේ. ඔබ හිතුවොත් මට නම් පියෝ බෑ. මට අවකලනය කරගන්න බෑ කියලා හිතුවොත් කවදාවත් අවකලනය ඔයාට අවකලනය පුරුදු කරන්න. ඔබ හිතුවොත් ඇප්ලයිඩ් මැත්ස් වල ගුරුත්ව කේන්ද්‍රය බෑ කියලා. ඔබට බෑම තමයි. ඍණාත්මක සංකල්ප පිටින් අමතක කරන්න. උත්සාහ කරන්න. උත්සාහය කවදා හෝ දිනනවා. අන්නේ දිනනකම් උත්සාහ කරන්න. අවසාන මොහොතේ උත්සාහය හරියන්න ඉඩ තියෙන්නේ තප්පර 100න් පංගුවක් වෙන්න පුළුවන්. ඔබ දිනුම අතාරිනවා. ඔබේ උත්සාහය අතාරිනවා. ඔබ අමුමාමු මොඩේ. එහෙම කරන්න එපා. ඔබ උත්සාහ කරන්න. ඔබට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය හම්බ වෙනවා. ඒ ජයග්‍රහණයට කැප වෙනවා. අන්නේ ඒ දේ වෙනුයි දැන් පටන් ගන්න. ඇති මේ ඇති කම්මැලි ගමේ හිටියා. ඇති බැහැ කියලා හිටියා. ඇති මට මේ ගණන් හදන්න බෑ කියලා හිටියා. පටන් ගන්න. ඔබට පුළුවන් තව ක්‍රම හොයාගන්න. යාළුවොත් එක්ක ගණන් හදන්න උත්සාහ කරන්න.
මමත් එහෙම සමහර ගණන් සති ගණන් බලන් හිටියා. මමත් යාළුවොත් එක්ක එකතු වෙලා හැදුව ගණන් හදාගන්න බෑ කොහොම. නැවත උත්සාහ කළා. යාළුවොත් එක්ක උත්සාහ හරි ගිය. තවමත් හදාගන්න බැරි ගණන් ඇති. තවමත් තියෙන උත්සාහ කරන බැරි දෙයක් නැහැ. ඕනම දෙයකට විසඳුම් තියෙන. ඒ විසඳුම හොයාගෙන. ඒ විසඳුමේ නතර වෙලා එන්නේ. ඔන්න ඔය විසඳුම් හොයාගත්ත දවසට ඔබට මොරටුව විශ්වවිද්‍යාලයේ බොල්ගොඩ ගඟේ සුන්දරත්වයේ ඉඳගෙන ලස්සනට ඔබේ අනාගතය සුන්දර කරගන්න පුළුවන්. අන්න එතනට ඔබ දැන් පටන් ගන්න. ඔබට පුළුවන්. ඒ පටන් ගන්න විහිස කරවෙන්න පුළුවන්. හැබැයි ලැබෙන ජයග්‍රහණය අර විහිසට වඩා වැඩි. ඒ වටිනාකම ඉතා විශාල. අන්න ඒ වටිනාකම දැම්ම වැඩ පටන් ගන්න. තවමත් ඔබ ප්‍රමාද නැහැ. තවමත් ඔබ ප්‍රමාද නැහැ. උත්සාහ කරන්න. ඔබට අනිවාර්යයෙන්ම ජයග්‍රහණයක් ලැබෙනවා. මේ ජයග්‍රහණය ඔබ හෙටේ කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒ ජයග්‍රහණය හෙට නොවෙන්න පුළුවන්. හැබැයි ජයග්‍රහණය ලැබෙනවා. අන්නේ ලැබෙන ජයග්‍රහණයට මූලාරම්භය අදම දෙන්න. අදම පටන් ගන්න. අන්න ඒයි ඔබේ ජීවිතේ හොඳම ආයෝජනය. දැන් පටන් ගන්න. දැන් ක්‍රියාත්මක වෙන්න. ඔබට නිසකවම ජය ලැබෙන. එහෙනම් දැන් පටන් අරගෙන විභාගයට මූණ දෙන්න උත්සාහ කරන්න. ඔබට පුළුවන් කියන තැන ඉඳගෙන වැඩ කරන්න. ඔබට නිසකවම ජය ලැබෙන. ඒ ජය ලැබුණු දවසට ඔබට මේ වීඩියෝ එක මතක් වුණොත් අනිවාර්යෙන්ම මතක් කරගන්න. මෙන්න මේ Edulife Solution YouTube channel එකේ මෙහෙම දෙයක් කිව්ව නේද කියලා. අද මේ තැනට ආව නේද මම කියලා. අන්න ඒ දේ වුණොත් ඒක තමයි අපේ කටින්. ඒක තමයි මේ කරන්න හදන්නේ. ඒ දේට උත්සාහ කරන්නේ. කවදාවත් වැටුණයි කියලා වැටිලම ඉන්න එපා. නැගිටින්න. ඔබට පුළුවන් නැගිටින්න. හොඳම බිහිත වැටෙන සෑම සැරයක් ඇත්නම් ඔබේ ගුරුවරය ඔබම වෙලා නැගිටින්න. ඔබේ හීන හදාගන්න. ඔබේ හීන වෙන්නේ කැපවීම. ප්‍රියයි අපේ සිතට. එහෙනම් අදට අපි ඔබෙන් සමු ගන්න. ඉදිරියේ මෙවැනි වීඩියෝ එකක් දිනෙන්න බලාපොරොත්තු වෙමි. එහෙනම් ඔබ සැමට ස්තුතියි.